අබුවන් ඔබට සුබදවසක් වේවා. එතිෙන් අදාපිම විඩියෝ තුලින් කතාකිරම්ට සූතනම්බන්නේ පෙබරවාරිතා තුන්මැනිතින රවික්‍රහායා කුම්ඹරශී ගතවීමක් පෙබර්වාර පහලොස්වැෙනතින සිතුවන රහහි යුද්ධයක් සහ පෙබර්වාරේ තා අටවැනිතින නෙප්චෝන් මනයට ගමන් කිරිමත් පිළිබඳව. එතින්. පෙවාරි මාස්සය අඩු මාසයක් ලෙසින් විභහාර කළත් නැකත් දින තිති ආදිය සමග සසනා බැලිීමේදයේ ඉලකම්බලින් අඩුුවත් වනත් මාසමෙන් එක හා සමාන මාසයක් වශයෙන් ගත හැකි වෙනවා. එසේෝ මෙවර පෙබරවාරි මාස්සයෙහි මැද කාලයෙහි සිදුවන විශේෂ ග්‍රහමාරු බ්‍රාහ යුද්ධවලින් සලිත කරන්නට හේතු කරනවා. ඉතින්. ඔබට තක් කරනට කැමති ඔබ තෝමතකගේ යුියප්නලේ සබස්්‍රයිප් ක ැතිනම් මෙ හැන්ම සබස්ක්‍රයිබ් කරන්න එවගේම පෙල්ලයිකනය ක්‍රියාත්මක කරන්න. පෙබනවාරේ ධතුන් මැනිතින නමැයි පහලවට ග්‍රහලෝබ රජුවන රවිග්‍රායා කොම්ව රාශ්යට පැමිණ මත්තු පහලොස්මනිතාතෙක් මෙහි වෙෙදී සිටිනවා. පහලොස් මැනිතින දෙකයිතියාට සිකුරුග්‍රයා මනයට යන අතරම ඇදිනම ද හතයි පනස් හතට නෙප්චුන් හා සිකුරුයන ්‍රහතිපලතර ඇති වෙන ග්‍රහ යුද්යෙන් නෙප්චුන් ජයලබනවා. එසමගම දාහටවැනිදින පහළවයි පනස් දෙකට නෙප්චුන් ග්‍රහයාද මීනවශ්‍රී ගත වෙනවා. දැන් ග්‍රහමාර තුනක් ග්‍රහ යුද්ධයක් දහතුන්මනිදා සිට දාහට අතරකාලේද සිදුවෙනවා. සුග්‍රයාාද පිළිවලින් දනුමකර කුම්ඹ මීන රශ්ිවල සැරිස්සරණ වෙලාවක් කෙනෙකොට සිතාකත නොහැකිලෙස සතිය තුළ අරුම පුදුම ග්‍රා පෙරලි සිදුවන වෙලාවක්. එතින් මෙ ග්‍රා පෙරලි ගන කතා කරන විට අපට නිතරම හොරු ග්‍රායන් හැරුණුකොට නැප්චුන් ග්‍රායා ගැනද යමක් තැනකන්නට වශ්‍ය වෙනවා. ඇතින් මේ නප්චුම් ග්‍රහයා අප මතකට එනේ ඉතාමත් කලාතුරකින්. ඒයට හේතුවම ග්‍රය අවරුදු දා හතරක් පමණ එක. ශ්ක ගත කරන තාරිකාවක් නිසා. விප්ලමකාරේ ග්‍රහයක් වෙන டெப்ஜோன்නன் හැதிින් වෙනවා. ஓ ගුරුට සමාන බුද්ධිමත් ග්‍රහයක් වෙනවා එතිත් මේ ග්‍රහයා රහස් සන්ධාන වැඩ භූත විද්‍යාව සිරෙවල් රෝහල් මෝහන විද්‍යාව ஒත්්බේක කර හැගේම් සරණගත කඳගරු බදනකාර නියෝජනය කරනවා. ඉතින් ගුරු සිකුරු රව, නෙප්චෝන් ග්‍රහයන් කාලයකට වැඩපෙන්වන අත්තරම රශීද දොළ සලකාපලන කල සමහර ලක්නවලට අශ්ුභපලත් ශ්‍රුපපලත් මිෂ්්‍රපලත්වශයෙන් ප්‍රශී අනුව අපි දැන් පලාපල බලමුෝ. මේේෂලත්නයෙන් උපන් ඔබට මේ කාලය තුළදඩිවේදම් ඇතිවෙනවා. මේේශරාශයෙන් උපන් ඔොබගේ දොළොස්වැෙදී. ගොරුසිකුරු නෙප්චෝන් සංයෝකව රවී කොළොස්මන්නට විස ශනිහා යොග වෙනවා සඳු නමේදායල් කොළහ දොළහා රශ්ීවල ගෝචර කරනවා ඔබගේ කරෝජි විතේ කත්තට මේ ග්‍රහච්චලිත්තවලින් ඔබට එතරම් සුභ පලත්වන බවක් පෙන්න්නෙට හැ අභියෝගමැது ගමනක් කන්නට සිදු වෙනවා සියල් කනපිට පෙருලන වෙලාවක් ඇතිවෙනවා. රත්තු යකඩයක් මෙන් සමාර වෙලාවන් හි ඔළුුව ගිනිකන්නා ලෙසට දෙැනනවා. එවසිමෙන් ගමනක් ්‍ය අයුත්තු වෙලාවක් බව මතක තබාගන්න. විවාහේදය නිෂිද තිණකින් தொடොව ඉදිරියට ඇති යනවා. රැකස්ථානේදී දෙවැන්නේ කුජදාවැන්නේ බුදු ප්‍රවේශම්ම කතාව භවිතා කිරමින් ප්‍රකයා සුර කෙනවා. ලැබෙනවට වඩ නොසෙතනදේට වියදම් වැඩි කරනවා. අධ්‍යාපනය බාධාවන් මැත ඉගනගන්නට සිදු වෙනවා. හදේසි අස්සනීපයක් ඇතිවෙන්නෙ නැහ. නවක්‍රා පෝචාවක් පවත්වා ඉෂ්ඨ දෙවියන්ගේ අශිරවාදය ලබාගන්න. ඔබගේ ජයංකයවන්නේ අංකපහ ජයවන්නේ වන්නේ රතු පෑයල් ජය දිනවන්නේ අංහාරවාද සා හිරිදා. රුෂබ ලක්නය උපන් නඔබට ඉගැනීමට සුපයි. ඔබගේ රාශ්ියයෙහි එකොළොස්වැන්නට ගුරුසිකුරු නෙප්චුන් ග්‍රහයන්ද රවිදාවැන්නටද සඳු අටනමල් දහය එකොලා රශිවලද ගෝචර වෙනවා. ඔබගේ ගෘජිවිතය ගත්තිට යාපත්වූ සතියක් වනවා සමාජ සේවල්, යහපත් මිත්‍රාශ්‍රය ලැබීම සමඟ බෝ අයකින් උදෞප කාරයන්ද ලැබිය හැකි වෙලාවන් ඇතිවෙනවා. විඩස්කමන් බිමන් සපල වෙනවා. උනන්දුව උත්සාහය නිසා ඇදිනදා වැඩකරයුතු සපුරාගන්නට හැකියාව ලැබෙනවා. විවාහේතියේ කොළස්මන්නේ ග්‍රහයන් තිදෙනෙක් හත්තන්නත් තුන්මැනත් දක්කිමින්සාට්ික විවාහෙක්කට මඟපාදනවා. කාර්මිකං්චවල රැකියල්ලාබින්ට ශුබයි. ආදාය මියුපාගන්නට හැකියාව ලැබයි. ඉගෙනගන්නා දරුවන්ට ද ශුබයි, යහපත් සෞඛ්‍ය තත්ත්යක් සතිය පුරා පවිතිනාතර ආගමික කටයුතුවලද නිර්තවන්න. ඔබගේ ජයාංක වන්නේ අංක හතර සංක පහ ජයදිනවන්නේ සෙකුරාද සහස් සැනසුරාදා ශුභ වන්නවන්නේ සුදු සහ නිල්පැහයන්. මිතුන ලග්නය. මිතුන ලක්නේ නුපන් ඔබට දේපල කුරුම වෙනවා. දහවැන්නේ කර්මස්ථානයට සිකුරනුප්චුන් පැමිණ ගුරුහා යොග වනවිට රව නමවැන්නේදී ශානිහා එක් වෙනවා. සඳූ හත අට නමය දහය රශීවල ගමන් කරනවා. ෙ ්‍රාචාරයන්ද සමඟින් ඔබගේ ග්‍රජිවිතය ගත්තට අලුත්මනසා ඇතිකරමින් වැඩ කටයුතුම් රැසක් නිර්මාණි කරගන්නට හැකියාව ලැබෙනවා. පියාහාවාද විවාද ඇතිකරගැරමින් වැලකිස් සිටීම ඉතාමත් හොඳයි. දේපලක්කෝ උරමයක් සම්බන්ධක් ඔබට වාසිසාගත ලෙස තෙන්න්දුවක් ලැබෙනවා. දයිව වස්සනාව මෙ මොහොතේ ඔබට යහපද සලසා දෙනවා. මංගල යෝජනා සම්බන්ධ ගැටලු ඇතිවෙන්න නැහැ. ොඩ්දිය දක්ෂතා මතු කරනවා අදායම්මාර්ග හොදාතට හැරෙනවා. එගෙනගන්නා දරුවන්ට ශුභ බල අත්වෙනවා. තාක්ෂිණක දැනුමද මතුකරනවා. මොත්್්‍රාමාරුවෝ ඇටිකය ආශ්්‍රිත අස්සනීප මතු කරනා අතර ඇසඳ පිළිවෙත් ලෙස ආකමික කටය තුවලයෙ දෙෙන්න්න. ඔබගේ ජයාංකය වන්නේ අංක පහ ජයදිනවන්නේ බධාදාසාස්සිෙ කොුණාද ශ්‍රුභවරණවන්නේ කොළපාට. කටග ලප්නය. ඇතක ලක්නී නොපන් ඔබට සාහිත්‍යයට ශුබයි. සෙකුුණ හා නෙප්චූන් ග්‍රහ දෙපල නමවැන්නට පිවිසෙනවා. රබි අටවැන්නට පිවිස ශනිහා යෝග වෙනවා. සෙසෝග්‍රාචාරයන්ද සමගින් ඔපගේ ග්‍රොජවිතය ගත්තට මිශ්්‍රපල සයිද සතියක් සැනසුරු අෂ්ටමයි රෂ්ටකයක් පවතිනාතර රවිද අටවැන්නට පැමිණ තිබෙනවා. ලක්නාා තිපතිය සඳු ගමන් කරන්නේද හයල් හත අට නමේ රශිවල බැවින් සදය මැදදී තෙඩිපීටණයන්ට ලක්වෙන්නේ රවි්ෂණීන්න වූ රශ්ියයට සඳුගේ පැමිණීමෙන්. තරමකෝ ඔබට ශක්තිය දෙන්නේ නමවෙන්නේ ප්‍රාබලයෙන්. මංගල කටයුතුබලට බාදක ඇතිවන්න නැහැ. ඉවසීමෙන් යන ගමන නිසා බදකාවත් ඇතරම් ගණන්ගන්න නැහැ. ධන්නේ ලැබුණොත් වියදම් වැඩි කරනවා. ලේඛන කලාව ග්‍රන්ථකරණය වැනි අංශවල නිර්තාායියට හොඳයි. පොත්පත්වල වැඩටද හොඳයි. හදිසි්‍යසනිපයන්ට ලක්වීම ඉඩකඩ සහිතයි ප්‍රවේශම් මෙන්නට ඕන. එත් සමකින් රෝගීන්ට පහිටවීම අසරන වැඩිහිටියක් කෙනෙකුට උපකාර කිරීමද හොඳයි. ඔබගේ ජයංකය වන්නේ අංක හතර ජයතිනවන්නේ සබුදා සාබ්‍රහස්පතින්දා ශුභවරණය වන්නේ රෝස පාට.සිින්හ ලොක්නය. සිින්හ ලක්නේ නුපන් ඔබට මේ සතිය තුළ කරදිර මතුවැන්නේ නැහැ. සිෙකුරුහා නෙප්චු නටවැන්නේදේ රහ ගොරුහා යෝග වන අතර රවි හත්වන්නට පිවිසෙනවා. පහහාය හත අටරාශිවල සඳෝගෝචර වෙනවා. සැලකය යුතු වෙනසක් ඇති නොකරන සතියක් වනවා. ඇති ඒකම වෙනස නම් හ දෙසියන තුරෝ කරදර මතු නොබීමයි. තමත් සිතා සිටින මෝදේවල් ක්‍රියාවේ යොදවන්නට හැකිවන්නේ නැහැ. එ සඳහා බාධක මතුවේ. விවාෝකන්ට යம்යම් බාධකයන්ස්මතු වෙන අතර ஆහංකාරකම உඩகுුකම ඔබ අடுුකරගத்தො හොඳයි. ෝட்டி හා රැකයා වැඩකරගෙන කියියල් තාදාය මංශවල සතුළු දායක වෙනසක් සිදුවන් එනැහැ. විද්‍යාතිපති මේ වෙලාවෙ ඉන්න අට වෙන්නන්නේ ඒගෙන ගන්නා අයට බාධක මතුවෙන්නි නහැ. නිදන් ගතරුවොක අර්ෂ සසනීප ස්නායිවාබාධ හා ප්‍රවේශම් වන්න මෙ අස්සනීපයන් නැතිකරන වෙලාවාක්. එස්සදා පිළි වෙත්ලස ඉරිදා දිනේක අසරන සතුන්ට ආහාර වෙලක් දෙන්න එ ඔබට ශුභවෙේ. ඔබගේ ජයංක්‍යවන්නේ අංකපහ ජයදිනවන්නේ ඉරිදාසාහ ප්‍රහස්පතිඳ ශ්‍රභවරණවන්නේ ප්‍රරතුක් සා රන්මන් පෑය. ාලක්නිය කණ්‍යලක්නේනුපන් ඔබට මංගලයෝග උදාවෙනවා. සිකර හා නෙප්චුන් හතවන්නට පිවිසෙනවා. රවි හයවැන්නේේදී ශනිහා යෝග වෙනවා. සෙසුග්‍රා බලයන්ඩ සමග ඔබට ඉදිරිසතිය ගත්තිට ඔබගේ ග්‍රෘහජිවිතේදී ඔබට පැවැති සතුරු කරතරහා වෙවිද බලපයම් ඉබත්වෙලා යනවා ඔබගේ බලයහමුවේ සතුරන් පවාගනත වෙනවා. පවලසාමය සමකය රැන්ඳෙන සතියක් වෙනවා මංගල්ලමය උත්සව අවස්ථාවන් නේදෙනවා. ලැබෙන්න්න තිබූ ෙන්ටෙක් පමව ිමුදල්. නය ගණදනු ඉක්මනින්ම ලැබෙනවා. වෙවාහකෑන්ගේත් සම කියල එකතුකම හොඳින් පවතින අතරම තරුණ තරුණන්ට මංගලීවක උදා වෙනවා. කර්ම ස්ථානාධිපති හා අනස්ථානාධිපති යහපත්ලෙසකමන් කරන බැවින් බ්‍රැක්‍යාවන් මෙන් ම අදයම් මාර්ගද සරු කරනවා. එගෙන ගන්නාදදුදරුවන්ට උසස් පලා අත්තෙනවා. දැනුම බුදධිය වදධනය කරගත හැකි. ලේකෝප ගති ලේකමන වේකවත් අසනීප මතු කරනවා. බුද්ධ තින සවස්කාලයේ ග්‍රාහ් පූජාවක් තබන්න. තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඔබගේ ජයංක වන්නේ අංක දෙක සංඝාත ජයදිෙනවන්නේ බදාදසක් සිකුරාදා ජයවරණවන්නේ කොළ සහ සදු පැහැයන්. තුලාලක්නය තුළලත්නය නුපන් නොබ තිියුණුවට පත්වෙනවා සිකුෘහා නෙප්චූන් ග්‍රහ චලිත හයවෙන්නේ සිදුවන අතර රවි පස්සන්නට දෙිවිස රවිශ්ෂණ යෝග වෙනවා. තුනහත්‍ර පාහයල් යැන රශ්ශි අතර සඳයදෙනවා ස. සියල්ලු ප්‍රාචර් සමග ඔබකි ක්‍රෘහජීවිතය කත්තිට ඔබ යටේ ආයතනයේ සේවය කරන සෙවික සෙවිකාවන්ගේ සය ඔබට හොඳින්ම්මලබෙනවා. එඩකඩම් දේපළ සම්බන්තව තිබූ බාධක දුරුවෙනවා. ස්ථාවරපව කැතිවෙනවා. ගම මෛෂාදී කොල්පලවල් තිනමට පත්වෙනවා. එදිරිසතිය ඔබගේ වැඩකටේතුවල ප්‍රගතියක්ගෙන දෙන්නට සමත්වෙනවා. ලෞකික සපකරෙේ තරම් උනක්දුන් වෙන්නේෙන හැ. බංගල කටයුතු යොදාගත් පරිදි සිදුවෙනවා. රාහෝ තසා අතුරුදසානම් තරමක් බාධක සහිතයි. බොද්ධේ හා කර්මාන්ත හොඳින් සිදුවෙනවා. වියතම් තරමක් වැඩිකරනවා. තාක්ෂණික ගනිත අංශවලින් ජයලබෙනවා. ඉගැනීම සපල වෙනවා. විශේෂ රෝගී බව කැතිවෙන්නන හැ අජීරණ වැනි සුළු අස්සනීීම මතුකරයි. එ සඳහ පිළිවෙත් ලෙස දුපත් අයට යමක් දෙන්න ඔබටයි ්‍යහපත් බව කඇැතිවී. ඔබගේ ජයංන්ක වන්නේ යංක තුළසාංක නමය ජයදිනවන්නේ සිකුරුණද සහ පදාද ශ්‍රභවරණවන්නේ තීප්තිමත් සුදු පැය. රෘශ්ිකලක්ය බ්‍රෘෂ්ිකලක්නය නොපා නොබැට නීරෝගිමත් සතියක් උදා වෙනවා. ප්‍රෘශ්ිකලක්න කේන්ද්‍රෙහි සිකුරහා නැ්චුන් ්‍රහාධපල පස්වන්නට පිවිස රවි හතරවැන්නට පැමිණෙනවා. දෙක තුන හතර පහ රාශ්ීපල සඳුග්‍රායා ගෝචර වන සටය ඔබට මෙසේය. සුභපල ළමාදීම හි සමත්තන සතිය ප්‍රමාධ වූහා අතුපසුව බෝ වැඩකටයුතු සපල වෙනවා. සිතුම් පැතුම් පමණක් නෙමයි පෙම් පැතුම්ද සපල කරනවා. එක් මත් තීරෙන ගැනීමත නොකළයුතුයි. මහත්තු නන්ටුවෙන් කඩිස්සරව කිෙදුරුදුර වැඩකටියයුතු ඉටු කරන බවක් පෙන්නුම් වෙනවා. නැද හිත මිත්‍රකම් වැඩිදියුණු කරනවා. අමුත්තන්ගේ පැමිණීමත සහිතයි. මංගල යචනා කඩිනම් වෙනවා.වාහකායට යාපත් සමඳතා මෙන්ම දරු පල ඇැති වෙනවා. මේකාලේ පින දරුම්පතක් සිද වෙනවා. ධනලාබ දනයෝග සයිද අතමිට සරුවන කාලයක් වනවා. රැකෑවේ පරම සතුට ගෙන දෙනවා. අධ්‍යපන කටයුතු වැඩිදියුණු කරනවා. කලාන්ශයට ද යයාපත්වනවා. ඔබට මේසතිය නීරුගිමත් වන අතර හන් අයටද පීට වෙන්න. ඔබගේ ජයංක වන්නේ අංක හතර සාංක පහ ජයදිනවන්නේ අගාරුවාද සහ බ්‍රහස්පතින්ද ශුභවන්න වන්නේ රතුපෑ සහ රන්වන් පෑයයි. දනුලක්නිය දනුලක්නය නොපා නොබට සතුරුගායක අදායම් මාර්ග විුෘ්ත වනවා. හතරවැන්නට සිකුෘහහා නෙප්චුන් රහජලිතය සිදුවමෙන් ගුරුසිකුරු නෙප්චුන් යෝකෙනවා, තුන් වෙන්නේ රභේෂණී ඔග වෙනවා සේලු ග්‍රාපලයන් ඔබට මෙසේ. ගේ කරජවිත ක්ත්තිට නිවසය අලංකාය නව මලදී ගැනීම් වැඩ දෙනුව සැලසෙන අතරම පවුල යහපත වෙනෙන් කරුණු ලැස කිටු කරගන්නට ද ඉඩ සැලසෙනවා. උත්සවා අවස්ථා ඇතිකරනවා, සතුරු කරතරයන් මැඩගෙන න්නට ශක්තියගෙන දෙන සති ඔබට ශුබයි. විවාහ බාධක නහැ. අබුස්සමි සමඳතා වත්්‍යනය වනවා, තන්නු ගැනු ළමයින්ට අද ආලයෙන් මිදන්නට අවශ්‍ය. ෝටි හා දයම් තත්ත්ය සතුරු දායකයි. රාහගෙන් බාධක යතුනොත් ගැඹුණුදේ එකන ගත හැකි. විශේෂස්නීපතත්ත්යන් මතුවන්නේ නැහැ. යැබිනිමවනුට උද උපකාර කිරීමෙන් පදදිනිිමවගේ අශිරවාදය හිමිවේ. ඔබගේ ජයංක වන්නේ අංක දෙක සංකහත්වර ජයදිනවන්නේ ගුරුදුනිසා රවිදින ශ්‍රුභවන්නේ වන්නේ රන්වන් පාට. ය මකරලක්න නුපන්න ඔබට ගමන් බිම බහුලයි තුන්වැන වූ වික්්‍රස්ථානයට සිකරුත් නෙප්චුන් ග්‍රහයක් පැමිණෙනවා. රවි දෙවැන්න වූ ධනස්ථානයට පැමිණිෙනවා. සඳ දොළහා එක්ක දෙක තුන රාශිවල ගමන් කරනවා. පවතින ග්‍රාජායන්නුව ඉදිරි සති ඔබට මෙසයි. ඔබගේ ග්‍රාජිවිතේ ගත්තට තුන්වැන්නේ හා දෙවැන්නේ යෙදෙන ග්‍රාජාරයන් සලකන විට නව ප්‍රබෝධයක් එන දෙෙන සතියක් කනවාකාත්. සහතවෙන් ක්‍රියාවෙන් ඔබදිනුම්. නිවෙස පරිශරේ සමාචය හැම පැත්තෙන්ම ඔබට ශුබයි. කරන කියන විනවිද පෙනන දැක්මකින් වැඩ කටයුතු කරන සතියක් වනවා. සතිය මැදහා අවසානය විවාහ කටයුතු සපල වෙනවා. රහ සමඳතා ඇති කෙරනවා. රැකිරක්ෂාහා වට්ටිකම්මන්බිමන් බහුල කරනවා. මෙළමුදල් ලැබිම මෙන්න වියතම්ද සහිතයි. ඒගෙනීමට කතාවට තර්ග විභාගබලට යහපත් කාලයක් කනවා. ඇස්වලාපාද ඇතිවිය හැකිබැවින් ප්‍රවේශම් වන්න. එසනා පිළිවෙලෙස නෙත් අද කෙනෙකොට හැකි පමණින් පිටවෙන්න. ඔබගේ ජයංක වන්නේ අංක තුනස් සහංක නමය ශුභ දවස්සන්නේ සැසුරාද සහ බදාදා ශුභ වන්නවන්නේ නිනිසා රෝස. කොම්බ ලක්නය කොම්ඹ ලක්නේ නපන් ඔබට ලොතරැජය හිමිබනවා. කොම්ඹ ලක්නේමි ඔබගේ ලක්නේට ්‍රවිගේ පැමිණීමෙන් රවිශ්ලී ෝගයක් දෙවැන්න බෝ දැනස්ථානීට එකහා සම්මාන ග්‍රහ දේපලක් වන, ගොරු සමග නිෙප්චුන් ෝක වන අතරම? අසුර ගුරු වූ කොම්බයේ යෝග කාරක ග්‍රහයාාවන සිකුරු මේ ස්ථානයේදී යෝකව ඔච්ජ බලෙන් සුරුකුරු හසුගු හා නැප්චුන් තිදන සමඟ ඉතිරිකාලබුට මෙසේ. ඔබගේ ග්‍රජවිතය ගත්තිට වස්සනාව ඔබස් සොයාගිනේද කාලයක් වනවා. සමෝජෙන් ඩුබට ගරබුහමන් හා ආ කිය්‍යතන කැපී පෙරෙන තත්වයන් ඇති වෙනවා. ඉවසීම කලබල නොවීම නිසා ජයග්‍රහණහිමි කරගන්නවා. ඔබගේ සමස්ත කේන්ද්‍රයම බලවත් ග්‍රහ බලයිෙන්යක්ත වෙලාවක් වනවා දශපානයේ නිර්තන හන පස. ඇතිවෙනවා පෞලේදිනුව මෙන්ම අනගත යහපතත වෙනුවෙන් වැඩකරගතයකි කාලයක් වනවා. උනන්දුවන්න ඉංජය ලබනවා. හබ්දන් නාධිපති ලක් න අධිපතිහා යෝකව ඇති වෙනවා. යහපත් විවාහයන් ප්‍රමාධ වූ ව්‍යවාහයන් සිදු වෙනවා. රැකිරක්ෂා ව්‍යාපාර මෙන්ම ආදයම් සරු වෙනවා. පෙරබින් මතුකර ලොතරයිජය දනලාභ ගෙනදන කාලයක් වෙනවා. කාර්මික දක්ෂණ ඉගනම් සාත්‍යක කරනවා අධ්‍යාපනයට ද ශුබයි. නිකිමත් සතියක් වනනාතර අනුන්ට පේට වන්න. ඔබටත් එහප සැලසෙනවා. ඔබගේ ජයාංක වන්නේ අංක දෙකසාංක නමය ජෛදින වඩේ සනුසුරාදසාහ සිකුරයිදා ශුභවර්ණය වන්නේ අහස්නීල්. මන ලක්නය මීනලක්නය නුපන් ඔොබගේ ඉගෙනුමට මේ කාලේ ශුපයි. මේනේ නුපන් නුපගේ ලක්නයම බලවත් කරමින් සිකුරුහා නිෙප්චුන් ලක්න ගත වෙලා තියෙනවා. රයි දොළොස්වැන්නට පිවිස රෂ්ටික සැසුරුහා යෝග වේ තියෙනවා. ඉදිරිස් සතිය ඔබට මෙසේ. ඔබගේ කග්‍රජිවිතය ගත්තට, ඔබ ගුරුසිකුරු දසා අතුරු දසා නම් ගත කරන්නේ ඔබ වස්නාවන්තයි. සලසුරුගේ ඒරෂ්ටකයක් සමඟ රවිද යෝගවමින් තර්මක් බාධ ඇතිවුණත් බලවත් ලක්නය පස්වන්න හා නමවන්න දැකිමින් සුඹ පල වැඩියෙන් කෙනදේ! සමාජ ගෞරවය ඇතිවෙනවා. උත්සව ප්‍රිය සම්භක්්නවරට ආරාතනා ලැබෙනවා. දෙබ දුප්පතුන්ට සංග්‍රාහ කරන වැඩවල නිර්තවන කාලයක් වනවා. යහපත් අවහා විවාහ සිදුවන අතර විවාහකයන් අතර සමියද ඇති කරනවා. ඔට්ටේ ගටයුතුවල ගැටලු ඇතිවෙනෙන් හැ අතයම් ලැබුණත් වියදම් වැඩි කරනවා. එගෙනගන්න අතු දරුවන්ට ශුබයි, සොළසුලෝ අසනේපයන් මතු කරන අත්තර වාතරෝග හන්දිරෝගවලටද ඉඩකඩ සතයි. ුදිනේක බෝධිපුචාවක් පවත්තා සතුර සතුන්ට ආහර ලබාතෙන්න්න. එවා ඔබට ශුප්‍රතිඵල කෙනදේ. ඔබගේ ජොයාංකේවරන්නේයක හත ජෛදිනවන්නේ බ්‍රහස්පතින්දා සස්සදු සදුගාතින ජයවර්ණවන්නේ හසාහ සදු පැහයන්.